ගොඩක් අය කියනවා ඔයාලා ඔයාට කතා කරොත් ඔයාට කොවිඩ් හින්ද හොඳයි ඔයා ඔයා හිතන් ඉන්නේ දැන් ඔන්න කොවිඩ් හින්ද ඔයාට හොඳයි කියලා මම ඒක කියන්නේ නැහැ එහෙම කියලා එක වසර ඉන්න ළමයාත් දැන් ඔන්ලයින් ඉගෙන ගන්නවා කොවිඩ් සම්පූර්ණයෙන්ම තුරන් වුණා අපේ ළමයි කොට්ටාසයක් ඉඳි තාමත් ඔන්ලයින් එක ඕනේ කියන ලොකුම ප්‍රශ්නේ තිබුණා අපි දැන් අපිට ලෙක්චරින් පුළුවා අපි දන්නව මොකන්ද කරන්න කියලා හැබැයි දැන් මේක කරන්න විදිය එතකොට වීඩියෝ කරන්න ඇසේ මේවා එඩිට් කරන්න ඕනේ. ඉතින් මට මතක අපේ ගත්ත මැනේජර් කෙනෙක් අපි ක්ලාස් එකකටත් යවුවා වීඩියෝ ඉගෙන ගන්න. ලෝකේ වැඩිපුරම ව්‍යාපාර ආරම්භ කරන රට ඊශ්‍රායෙල්. ශ්‍රී ලංකාවේ තමයි දෙවෙනියට වැඩිම ව්‍යාපාර පටන් ගත්තේ. හැබැයි ලෝකේ වැඩිපුරම ව්‍යාපාර වහලා දාන්නේ ලංකාවේ. ඒ කියන්නේ ඇත්තටම කියනවා නම් අපි පටන් ගත්තට මේ ව්‍යාපාර පවත්වාගෙන යන්න පිරිස අඩුයි. Business Advice YouTube channel එක වෙනුවෙන් ඔබ සමිතාව සාදරයෙන් අද දවසෙත් පිළිගන්නවා. ඉතින් ඔබ දන්නවා අපේ නාලිකාවෙන් ගොඩක් වෙලාවට අලුත් ව්‍යවසායකයෝ හඳුන්වා දීලා තියෙනවා. ඉතින් අද දවසේදී අපි අලුත්ම ව්‍යවසායකයෙක් හඳුන්වා දෙන්න යන්නේ විශේෂයෙන්ම ලංකාවේ ක්‍රමවේදය වෙනස් කරපු ව්‍යවසායකයෙක් කියලා මට හඳුන්වන්න පුළුවන්. ඉතින් ඔබ දන්නවා වෘත්ති අධ්‍යාපනය ගත්තොත් මේ වෘත්ති අධ්‍යාපනයේ ඇත්තටම විශාල පන්ති කාමරවලට නගරවලට සීමා වෙලා තිබුණා. සමහර වෙලාවට දුරබැහැර ප්‍රදේශයක ඉන්න පුද්ගලෙක් පවා වෘත්ති විභාගයක් කරනවා නම් විශේෂයෙන්ම අගනුවරට එන්න අවශ්‍යතාවයක් තිබුණා. ඉතින් මේ ක්‍රමය වෙනස් කරපු තරුණ ව්‍යවසායකයෙක් එක්ක තමයි අද දවසේදී කතා කරන්නේ. ඉතින් අද දවසේදී මම හිතනවා ඔබට අයිඩියා එකක් එහෙම නැත්නම් ලොකු අදහසක් ගන්න පුළුවන් වෙයි කොහොමද අලුත් දෙයක් පටන් ගන්න සහ එහෙම අදහසක් එන්නේ කොහොමද ඒක කොහොමද විශේෂයෙන්ම තාක්ෂණයේත් එක්ක මුහු වෙලා ඔබ කොහොමද අලුත්ම දෙයක් නිර්මාණය කරන්න කියන අදහසක් අද සාකච්ඡාවෙන් ගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඔබට මම මුලින්ම පූර්විකාව දුන්නේ එහෙම නැත්නම් ලංකාවේ වෘත්ති අධ්‍යාපන ශාස්ත්‍රය වෙනස් කරපු විශේෂයෙන්ම ඔබ මේ වෙනකොටත් දන්නවා Onlineaccounting.lk වෙබ් අඩවිය ගැන මොකද විශාල සිසුන් ප්‍රමාණයක් මේ වෙනකොට අධ්‍යාපනය ලබනවා මොකද ඔවුන් නිවසේ ඉඳලම අධ්‍යාපනය ලබනද මේ වෙබ් අඩවිය නිර්මාණය කරා. ඉතින් මේ වෙබ් අඩවිය නිර්මාතෘ වරලත් ගණකාධිකාරී හෂාන් වඩුගේ එක්ක තමයි අද දවසේ අපි සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. හෂාන් මුලින්ම බිස්නස් ඇඩ්වයිස් channel එකට ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඉතින් හෂාන් අපි මුලින්ම පටන් ගමු. විශ්වවිද්‍යාලයෙන් එළියට එනකොට එහෙම නැත්නම් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ඔබ එළියට එනකොට මුලින්ම මෙහෙම අදහසක් තිබුණාද කොහොමද මේ සංකල්පය ඔළුවට එන්නේ? ඔව් රාජ් ඇත්තටම ජයවර්ධනපුර යුනිවර්සිටි එකෙන් එළියට එනකොට ඒ කියන්නේ මම ඒ කාලෙත් ලෙක්චරින් කරා. ඒ කියන්නේ ඒ ලෙවල්ස් ඉවර වෙලා මම ඒ ලෙවල්ස් ඉවරුනේ ගමන් ඕ ලෙවල්ස් ළමයිට ඊට පස්සේ ටික ටික ඉස්සරහට යනකොට ඒ ලෙවල්ස් ළමයිට ඊට පස්සේ වරලත් ගණකා අධිකරණයේ AAT මේ වගේ උගන්වන ළමයිට උගන්වුවා. ඊට පස්සේ මට මතකයි 2016 වසරේදී තමයි මම මගේ පළවෙනි ඔන්ලයින් ක්ලාස් එක කරේ. ඒ කරේ ලංකාවේ ඉඳලා ඕස්ට්‍රේලියාවේ ගියපු ශිෂ්‍යයෙක්ට තමයි කරේ. ඉතින් ඒ කාලේ ඇත්තටම එහෙම ලොකු ඇප් තිබුණේ නැහැ. මං කළේ ස්කයිප් එකෙන්. ඉතින් හැබැයි එතකොට මගේ ඔළුවේ තිබුණා මේ වගේ දෙයක් කරොත් හොඳයි කියන එක ඇත්තටම. ඒ කියන්නේ ඔන්ලයින් කියන එක කාර්යක්ෂමයි කියන එක මගේ ඔළුවේ තිබුණා. ඊට පස්සේ මම තව ඔන්ලයින් ක්ලාසස් කරන්න ගත්තා. මම හිතන්නේ 2-3ක්ම කරා. ඊට පස්සේ යුනිවර්සිටි එකෙන් එළියට එනකොටම මේ වගේ දෙයක් කරන්න ඕනේ කියන එක ඔළුවට ආවා. ඉතින් මේක ඇත්තටම මමයි තව මගේ බිස්නස් පාර්ට්නර් කෙනෙක් ඉන්න වසන්ත නන්දසිරි දෙන්නම එකතු වෙලා කරේ. ඉතින් මේකට මේ කන්සෙප්ට් එකට එන්න අපි දෙන්නෙක්ගේ අදහස් ගැළපීම තමයි ආවේ. ඉතින් පළවෙනි දේ අර ඔන්ලයින් ක්ලාස් කරන්න ඕනේ කියන එක මගේ ඔළුවට තිබුණා. අනිත් එක මගේ බිස්නස් පාර්ට්නර් යා වැඩ කරේ බංගලාදේශවල. එතකොට යා මෙහි ඇවිල්ලා ෆිසිකල් ක්ලාස් වල උගන්වන ගුරුවරයෙක්. ඒතර යාගේ ක්ලාසස් තියෙන සෙනසුරාදා ඉරිදා. හැබැයි යාට ඌමනාව තිබ්බ උගන්වන්න. යාට ඒ කියන්නේ මුදලකට නෙවෙයි. එයා මොකද කරන්නේ? ආ සිකුරාදාට එනවා ලංකාවට. එයා ඉරිදරයට ආය යනවා බංග්ලාදේශ වලට. ඉතින් මම දැන් ඔන්ලයින් එක කරන හින්දා එයා මාව දැනගත්තා. ඊට පස්සේ එයාට මේ ප්‍රශ්නේ තිබුණ හින්දා එයාටත් ඕනුණා ඔන්ලයින් එකක් කරන්න. ඊට පස්සේ අපි දෙන්න එකතු වෙලා මේ දේ හිතල ඉවර වෙලා අපි මේ දේ ආරම්භ කරා. හරි. තුරාෂාන අතරම 2016 කියලා කියන්නේ අතරම දැන් අපි ගත්තොත් එහෙම කොරෝනා සංගතයත් COVID-19 එකත් එක්ක නම් මේකට ලොකු ඔපචුනිටි එකක් ආවනේ. ඒ කාලේ මෙහෙම දෙයක් තිබුණ නැහැ. මුලින්ම එහෙම දෙයක් පටන් ගන්නකොට කොහොමද මාකට් එකක් එයි කියලා හිතුණද කොහොමද ඒක හදාගත්තේ? ඔව් විරාජ් මං හිතන්නේ අපි ඕනම ව්‍යාපාරයක් පටන් ගන්නකොට ඕනම කෙනෙක්
මුලින්ම බලන්න ඕනේ මේ ව්‍යාපාරයේ පටන් ගන්න ඒකට ළඟම තියෙන ආදේශක මොනවද කියලා. එතකොට සාමාන්‍යයෙන් අපි ක්ලාස් එකක් පටන් ගන්නකොට ළඟම තියෙන ආදේශකේ තමයි ෆිසිකල් ක්ලාසස් කියන එක. එතකොට මම වරලත් ගණක අධිකරණ ඉගෙනගත්ත ශිෂ්‍යෙක් විදියට මම ඒ කාලේ මේ පද්ධතිය ඇතුලේ දැක්ක දුර්වලතා ඒව මූලික කරගෙන තමයි අපි මේ අදහස මාකට් එකට දෙන්නේ. එතකොට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි සාමාන්‍ය වෘත්තිකෙක් වෙනවා නම් වෘත්තීය විභාග කරනවා නම් ගොඩක් ශිෂ්‍යෝ වැඩ කරන ගම අපි කියනවා ඔඩිට් ෆර්ම් එකකට යනව නැත්නම් කම්පැනි එකක වැඩ කරනව බැංක එකක වැඩ කරනව අන්න ඒ වගේ රස්සාවක් කරන ගමන් රැකියාවක් කරන ගමන් තමයි ඉගෙන ගන්න. ඉතින් ඒ ළමයට ගොඩක්ම ලොකුම ප්‍රශ්නේ තමයි මේ සතියන්තේ ක්ලාසස් වලට යන එක. අනිත් එක සමහර ළමයි ඉන්නෝ කොළඹින් ඈත ළමයි. ඒ ළමයි එක්කෝ වීකෙන්ඩ් එකට එන්න ඕනේ. නැත්නම් ඒ ළමයි බෝඩිම එක නතර වෙලා සෙනසුරාදා ඉරිදා ආ ඉන්නවා ගමේ යන්න වෙන්නේ නැහැ. ඉතින් මේ වගේ ලොකු ප්‍රශ්න ගොඩක් තිබ්බා. අනිත් එක ළමයිගේ ට්‍රැෆික් ටයිම් එක. අපි කියමු කළුතර ගම්පහ වගේ ළමයි කොළඹට එනවා නම් එයා පැයකමාරක් විතර වැය කරන්න ඕනේ. ඉතින් මේ හැමදේම තීරණය කරාට පස්සේ මට හිතුනේ මේකට හොඳම දේ තමයි ඔන්ලයින්. නැතුව අපි තව ෆිසිකල් එකක් පටන් ගන්න එක නෙවෙයි. අනිත් එක තව දෙයක් තියෙනවා මේ වරලත් ගණකාධිකරණයේ AAT වගේ විභාග මාස 6න් 6ට තියෙන. එතකොට මේ මාස 6ක් තුළදී මුළු විෂය නිර්දේශය භෞතික පන්තියක ආවරණය කරන එක ලොකු අමාරු දෙයක්. කියන්නේ දැන් අපි උසස් පෙළ පන්ති එක නම් අවුරුදු දෙකමාරක් තියෙනවා. හැබැයි අර කාල සීමාවත් එක්ක, කියන්නේ සතියන්තේ පැය 4ක වගේ පොඩි කාලයක් එක්ක ඒක භෞතිකව මුළු විෂය නිර්දේශය කවර් කරන එක ගොඩක් අමාරුයි. ඉතින් ඒ මුළු විෂය නිර්දේශයම කවර් කිරීම නැත්නම් ආවරණය කරන්න හරියනම මෙතඩ් එක අපි හිතුවේ මේ ඔන්ලයින් කරන එක කියලා. ඉතින් ඒ කන්සෙප්ට් එකෙන් අපි ආව ටීම් එකක් anytime anywhere any number of time. ඒ කියන්නේ ඕනෙම තැනක සිට ඕනෙම වෙලාවක ඕනෑම වාර ගන්න. අනික මොකද සමහර ළමයි ක්ලාස් එකක් මිස් වෙන්න පුළුවන්. ඔව්. එතකොට ඒ ක්ලාස් එක මිස් වුණත් පරණ එක හරි බලලා විභාගෙට මුහුණ දෙන්න පුළුවන් වෙන්න ඕනේ කියලා හිතුවා. ඉතින් ඒක නිසා මං හිතුවා මේක හරියයි කියලා. හැබැයි ඇත්තටම හිතුවේ නෑ මේ තරම් හොඳට සාර්ථක වෙයි කියලා ඒක. සුරහෂාන් මේ කන්සෙප්ට් එක ඔළුවට එන්නේ කොයි කාලේ වගේද සහ මේක ඇත්තටම පටන් ගන්නෙ කොහොමද? ඒ වගේම මුල් කාලේ තිබුණු බාධක මොනවද? මොකද මේක ගොඩක් වැදගත් වෙයි විශේෂයෙන්ම අලුතින් හිතලා දෙයක් කරන්න ඉන්න කෙනෙකුට. ඒ පොයින්ට්ස් ටික මෙයාට ගන්න පුළුවන් වෙයි. ඔව් මම හිතන්නේ දැන් ওই 2016 ආපු කන්සෙප්ට් එක අපි කතා කරලා මොකද ඒ කාලේ ලොකු ට්‍රෙන්ඩ් එකක් නැහැ මේක. මතන්නේ දැන් නම් අපි මාසෙන් දෙකිනුත් පටන් ගන්නවා මේ ඔන්ලයින් එකක් කරන්න. ඉතින් ඒක අපි කතා කරලා අපි පළවෙනියට 2018 අපේ කම්පැනිය ඉන්කෝපරේට් කරනවා. අපේ කම්පැනිය ආරම්භ කරනවා. ඉතින් මේක හදන්න අපි තව යනවා අවුරුද්දක් විතර. කියන්නේ 2018 ඉඳලා අවුරුද්දක්ම අපි පරීක්ෂණ කරනවා පර්යේෂණ කරනවා. අනික අපිට ලංකාවේ කිසිම වෙබ් අඩවියක් තිබුණ නැහැ මේක දිහා බලලා. කියන්නේ මේ වගේ අදහසක් ගන්නවත් තිබුණ නැහැ. ඉතින් අපි සමහරවිට පිටරට වගේ වෙබ්සයිට්ස් බැලුවා. ඉතින් එහෙම බලලා මේ කන්සෙප්ට් එක අර හරියටම වෙබ්සයිට් එකට කොහොමද බිල් කරන්නේ, කොහොමද මේ දේවල් දෙන්නේ, කොහොමද ටියුට්ස් දෙන්නේ, කොහොමද අපි ප්‍රශ්න කරන්නේ, මේ වගේ හැමදේම කන්සෙප්ට්ස් ඔක්කොම දාලා අපි මේක ඔපරේෂන්ස් පටන් ගන්න 2019. ඉතින් ඒ කියන්නේ අවුරුද්දක කාල සීමාවක් යනවා. ඉතින් එදා ඉඳලා දැන් අද වෙනකන් අවුරුදු දෙකකට ආසන්න කාලයක් අපි වැඩ කරලා තියෙනවා. අපේ දැනට ලියාපදිංචි ශිෂ්‍යයන් 14,000ක් වගේ ඉන්නවා. ඉතින් මේක උසස් පෙළ වගේ ලොකු මාකට් එකක් නෙමෙයි. හැබැයි මේක වෘත්තීය විභාගවලට. එතකොට බාධක ගැන කිව්වොත් ඇත්තටම මං හිතන්නේ ව්‍යවසායකයෙක් විදිහට අපි මුලින්ම බලන්නේ හරි ප්‍රොඩක්ට් එකක් එළියට දෙන්න. හැබැයි ඊට පස්සේ අපි බලන්න ඕනේ දේ තමයි මේ ප්‍රොඩක්ට් එක කොහොමද කස්ටමර් කෙනෙක් ළඟට යන්නේ. ඒක තමයි මං හිතන්නේ සමහර හොඳ ව්‍යවසායකයෝ ඉන්නෝ හොඳ නිෂ්පාදිත එළියට දෙනවා. හැබැයි ගොඩක් වෙලාවට පාරිභෝගිකයා දන්නේ නැහැ මෙහෙම දෙයක් තියෙනවා කියන එක. ඉතින් ඒ පැත්තේ අපිට මාකටිං පැත්තෙන් එතකොට ආව කොහොමද මේක කරන්න ඕනේ කියලා ඇත්තටම අපි එතකොට සෝෂල් මීඩියා වගේ ඒ වගේන් තමයි පටන් ගත්තේ. ඊට පස්සේ මම හිතන්නේ ලොකුම ප්‍රශ්නේ තිබුණා අපි දැන් අපිට ලෙක්චරින් පුළුවන්. අපි දන්නවා මොකන්ද කරන්න කියලා. හැබැයි දැන් මේක කරන විදිය. එතකොට වීඩියෝ කරන්න ඕනේ. ඊට පස්සේ මේවා එඩිට් කරන්න ඕනේ. ඊට පස්සේ ඒ පැත්තෙන් ලොකු බාධාව කොහොමද කරන්නේ? ඉතින් මට මතක අපේ ගත්ත මැනේජර් කෙනෙක් අපි ක්ලාස් එකකටත් යවුවා වීඩියෝ ඉගෙන ගන්න. ඉතින් ඒ වගේ ප්‍රශ්න ආවා. හැබැයි ඒ බාධක හැම එකටම අපි ඒ කියන්නේ හරි තීරණ ගත්තා. ඒ කියන්නේ ඒ වෙලාවේ අපි එකපාරට මෙහෙම ප්‍රශ්නයක් ආවා කියලා අපි ඩවුන් වුණේ නැහැ. අපි ඒක බැලුවා මේකට මොනවද කරන්න පුළුවන් විසඳුම්. ඒ විසඳුම් වලට අපි උත්තර හෙව්වා. ඉතින් එහෙම හිතලා අපි හරි ප්ලෑන් එක දැම්ම හින්දා තමයි මං හිතන්නේ සාධනීයතර ආවේ. ඊළඟට හෂාන් ඇත්තටම ලංකාවේ තියෙන
මහිතන පිළිගත්තම වෘත්ති ආයතන කිහිපයකටම ඔබ ලොකු බලපෑමක් එල්ල කරානි. ඒ කියන්නේ ඇත්තටම මේ ආයතනවල ඉන්න ප්‍රමාණය ශීඝ්‍ර වශයෙන් අඩු වෙන්නත් හේතුණා. ඒකට හේතුවක් තමයි වාර කිව්වා වගේ මොකද මේ වටලත් ගණකාධිකරණේ එහෙම නැත්නම් වෘත්ති විභාග කරන්නේ ගොඩක් වෙලාවට ගම්වල ඉන්න පිරිස් මේගොල්ලෝ උදේ පාන්දර එන්න ඕනේ. ඉතින් මේ හැම දෙයක්ම නැති වුණා. ඒ බලපෑම ඔවුන්ට එල්ල වෙන්න එක ඔබේ ව්‍යාපාරයේ තවදුරටත් ශක්තිමත් වුණා. මේක කොහොමද ඔයා දකින්නේ විශේෂයෙන්ම? ඔව් මම හිතන්නේ මම ඇත්තටම ඔයා කිව්වා වගේ අපේ තරඟකරුවෝ ඒගොල්ලන්ට බලපෑමක් එල්ලුණා මම ඒක 100%ක් මම පිළිගන්නවා. හැබැයි මම තව දෙයක් දකිනවා. අපි මේ ඉන්ඩස්ට්‍රි එකට ආවට පස්සේ අනිත් තරඟකරුවන්ටත් උනා අපේ මේ ගුණත්වය දෙන්න. එතකොට මම හිතන්නේ මේකේ අපි උනත් මේ බිස්නස් එක ව්‍යාපාරයක් පටන් ගන්නකොට අපේ අරමුණ වෙන්න පුළුවන් ලාභ ලැබීම. හැබැයි අපේ අනිත් අරමුණ වෙන්න ඕනේ අපේ සමාජයට හරි දේ දෙන්න. එතකොට ඉගෙන ගන්න ශිෂ්‍යයන්ට ඒ හරි දේ දෙන්න. මං හිතන්නේ අපි ආවට පස්සේ අනිත් අයත් ඒ හැමදේම ඒ විදිහටම කරන්න ගත්තා. මොකද මම දැන් දකින්න දැනට ඔන්ලයින් ක්ලාසස් කරන තව ගොඩක් කට්ටිය ඉන්නවා. ඉතින් ඒක නිසා මං හිතන්නේ අවසාන වශයෙන් මේක ඉගෙන ගන්න ශිෂ්‍යයන්ට ලැබෙන ගුණත්වය වැඩි වුණා කියන එක මම දකිනවා. මොකද දැන් අපි ආවට පස්සේ ඒ ළමයිට දැන් තේරීමක් තියෙන්න පුළුවන්. තව ටික කාලයක් ගියාම අන්න මේ තැනත් කරන ඔන්ලයින් මේ තැනත් කරනවා. ඒතකොට ඒ ළමයිට කොහෙ ගියත් ඔන්ලයින් ක්ලාස් එකක් තියෙනවා. ඒ වගේ තත්යකටපත් වෙනවා. ඉතින් එතන අපේ උනත් අවසාන අරමුණ දැන් අපේ වෙබ්සයිට් එකේ Onlineaccounting.lk එකේ උනත් අපේ අවසාන විෂන් එක නම් මුළු ලංකාවේ ඉන්න සෑම දරුවෙක්ටම ප්‍රදේශය බාධාවක් තොරව නැත්නම් කාලය බාධාවක් තොරව පන්තිය තියෙන ස්ථානයේ බාධාවක් තොරව සැමට සමාන අධ්‍යාපනය ලබා ගන්න එක. ඒ කියන්නේ නුවර එළියේ ඉන්න ළමයෙක්ටද, ගාල්ලේ ඉන්න ළමයෙක්ටද, නුවර ඉන්න ළමයෙක්ටද, යාපනයේ ඉන්න ළමයෙක්ටද, කොළඹ ඉන්න ළමයෙක්ටද සමාන අධ්‍යාපනය ලබන්න පුළුවන් මට්ටමක් තියෙන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට විශ්වවිද්‍යාලයට ගියොත් මං හිතන්නේ දුර පළාත් වලින් එන අපේ ශිෂ්‍යෝ බැලුවම ඒගොල්ලෝ ඉගෙන ගන්නේ ලොකු මහන්සියක් වෙලා. මම ඒක දැකලා තියෙනවා. ඒගොල්ලෝ ක්ලාසස් මට මතකයි නුවර එළියේ ළමයෙක් හිටියා. ඒ ළමයා නුවර යනවා ක්ලාස් එකට. ළමයා පැය දෙකමාරක් විතර කැප කරගෙන. හැබැයි මම හිතන්නේ මේක නිසා ලංකාවේ හොඳම ගුරුවරයගෙන් උනත් ඕනම ස්ථානයක ඉන්න දරුවෙක්ට මේකෙන් අධ්‍යාපනය ගන්න පුළුවන්. ඉතින් මේ වගේ හරපද්ධතියින් එක තමයි අපි ඉස්සරහට ආවේ. මං හිතන්නේ ඔයා කිව්වා වගේ තරඟයක් එල්ල වෙන්නේ නැති. හැබැයි ඒකේ අවසාන බලාපොරොත්තුව මං හිතන්නේ දැන් ඒක සාර්ථක වෙමින් පවතිනවා. ඉතින් අපේ රටෙත් අපේ යටිතල පහසුකම් ඒවා දියුණු වුණොත්, ඒ කියන්නේ අන්තර්ජාල පහසුකම් ඒ දේවල් දියුණු වුණොත් මං හිතනවා තව අවුරුදු 5ක් 10ක් යනකොට ඕනම තැනක ඉන්න ලංකාවේ දරුවෙට සමාන අධ්‍යාපනය ගන්න පුළුවන් වෙයි. සමා හොඳම ගුරුවරයෙක්ගෙන් හරි ගුණත්වය අරගෙන ඒක මම හිතන්නේ ප්‍රදේශය සීමාවක් වෙන්නේ නැතුව, ඒ කියන්නේ කොළඹ දරුවෙක් ගන්න අධ්‍යාපනයම අනිත් දරුවෙක්ටත් ගන්න පුළුවන් වෙයි. ඒ මත ප්‍රතිඵලයක් වෙනස් නොවන තත්ත්වයටපත් වෙයි. එහෙම වුණොත් තමයි මං හිතන්නේ ඒක තමයි අපේ අවසාන අරමුණ. ඔව්. ඊළඟ හසන් මම අහන්න කැමතියි ඇත්තටම මේක කොවිඩ් එකත් එක්කම ගොඩක් වෙලාවට විශේෂයෙන්ම රජයෙන් කියන්නේ සමහර පාසල් වල එහෙම නැත්නම් සමහර ගම්වල පාසල් වලට මේ ඔන්ලයින් ක්‍රමයේ තාමත් පුරු නැහැ. ඒ විතරක් නෙවෙයි මම ඇත්තටම ඉන්ටර්විව්ස් ගණනාවක් කරලා තිනවා ගුරුවරුත් එක්කත්. ඔවුන් කියන දෙයක් තමයි සමහර වෙලාවට මේ ළමයින්ට මේක 100%ක්ම ගැලපෙන්නේ නැහැ සමහර ප්‍රදේශවලට. හරි, මොකද්ද ඔයාගේ ඒ සම්බන්ධව මොකද්ද ඔයාගේ තියෙන අකල්පය? ඔව් මම හිතන්නේ විරාජ් දැන් අපි ওই කන්සෙප්ට් එක ගත්තොත් දැන් මේක ඇත්තටම අලුත් දෙයක්. අපි කොහොමටත් පරණ දේ ඉඳලා අලුත් දෙයකට චේන්ජ් වෙන්න ලොකු කාලයක් යනවා. ඒක අපේ ස්වභාවය. හැබැයි මේ ඔන්ලයින් කියන දේ මම කියන්නේ මේ දේ හරි විදියට කරනවා නම් මෙතන ප්‍රශ්නයක් නැහැ. මොකද දැන් අපේ කන්සෙප්ට් එක උනේ ලයිව් කරනවා කියන එක නෙවෙයි. මොකද අපි එතනත් බැලුවේ දරුවගේ පැත්තෙන් එයාට අසාධාරණයක් වෙනවද. දැන් ගොඩක් මේ වෙලාවේ රටේ තියෙන ප්‍රශ්නේ තමයි අන්තර්ජාල පහසුකම් නිසා අපි සජීවීකරණ දෙයක්. කියන්නේ අපේ සජීවී සෙෂන්ස් යනවා. හැබැයි අපේ මුළු කන්ටෙන්ට් එකෙන් පළවෙනි මාස ගානම යන්නේ ලයිව් නෙවෙයි, රෙකෝඩඩ්. හැබැයි අන්තිම මාසේ වගේ අපි ආයෙමත් ළමයි එක්ක ළමයිගේ ප්‍රශ්න අහන්න අපි ලයිව් කරනවා. හැබැයි අර ලයිව් එකෙන් බැහැර වෙන්න ලොකුම හේතුව ළමයට ඒ වෙලාවේ අන්තර්ජාල පහසුකම් වල ප්‍රශ්නයක් ආවොත්, බිඳවැටීමක් ආවොත්, විදුලි ඇනහිටීමක් ආවොත් අන්න ඒ වෙලාවේ ළමයාගේ ඉගෙන ගන්න එකට බාධාවක් වෙන්න පුළුවන්. අපි ඒක නිසා තමයි මේ රෙකෝඩඩ් වීඩියෝස් කියන වර්ෂන් එකට ගියේ. මොකද එතකොට අර පස්සට තිබුණ, ඒ කියන්නේ පරණ තිබුණ පාඩමක් වුණත් ඒ වෙලාවේ ආගේ අන්තර්ජාල පහසුකම් මේ ප්‍රශ්නයක් ආවොත්
මං හිතන්නේ යාට ඉන්ටර්නෙට් තියෙන වෙලාවට ඉන්ටර්නෙට් හොයා ගන්න පුළුවන් වෙලාවට හරි ඒ දේට ලොග් වෙලා ගන්න පුළුවන්. ඉතින් ඒක එක එක දෙයක් මම හිතනවා මේ දේ සාර්ථක වෙන්න නම් ඇත්තටම ගුරුවරු විතරක් ඉඳලා බෑ, වෙබ්සයිට් එක විතරක් ඉඳලා බෑ. ඉතින් මේකට අපිට අපේ රජයනුත් උදව්වක් ඕන. මං හිතන්නේ දැනට ඉස්සර තිබුණට වඩා මං හිතනවා ලොකු සංවර්ධනයක් වුණා. මොකද මම දැක්කා ලොකු ලොකු ටෙලිකොමියුනිකේෂන් සමාගම් ගම්වලට ගිහිල්ලා අලුතෙන් දෙනවා, යටිතල පහසුකම් දියුණු කරනවා. ඉතින් මං හිතනවා තිබ්බට වඩා අපි තැනකට ඇවිල්ලා ඉන්නවා. හැබැයි තව අවුරුදු දෙක තුනකින් මට හිතනවා ලංකාවේ ලොකු වෙනසක් වෙයි යටිතල පහසුකම් එක්ක. ඊට පස්සේ හරි අපි ටෙක්නික් එකට අපේ අධ්‍යාපනය ලබා දුන්නොත් මම හිතනවා ඒ බාධාවල් අපිට නැති කරගන්න පුළුවන් වෙයි කියලා. පුළුවන්. ඔව්. ඊළඟ හෂාන් අත්‍තරම මම මේ ප්‍රශ්නේ අහන්නේ තාමත් සමහර ගුරුවරු ඉන්නවා මේ ඔන්ලයින් ක්‍රමයේ සාර්ථක වෙන්නේ නැහැ කියලා. තාමත් ෆිසිකල් පන්ති පටන් ගන්නකම් ඉන්න පිරිසකුත් ඉන්නවනේ. මොකද්ද ඒගොල්ලෝ ගැන හිතන්නේ? යාලා වෙනස් වෙන්න ඕනද? මම හිතන්නේ දැන් මේ කොවිඩ් එක වෙනස් වුණාට පස්සේ මම හිතන්නේ එක වසර ඉන්න ළමයාත් දැන් ඔන්ලයින් ඉගෙන ගන්නවා. ඒ කියන්නේ දැන් මේ එක වසර ඉන්න ළමයා තව අවුරුදු 13ක් යනකම් වුණත් ඒ ළමයා දන්නවා ඔන්ලයින් කියන කන්සෙප්ට් එක දන්නවා. ඉතින් මම හිතන්නේ දැන් කොවිඩ් සම්පූර්ණයෙන්ම තුරන් වුණත් අපේ ළමයි කොට්ටාසයක් ඉඳි තාමත් ඔන්ලයින් එක ඕනේ කියන. මං කියන්නේ මේ වෘත්ති විභාග නෙවෙයි. පොඩි වයසේ වුණත්. ඉතින් මං හිතනවා අපි මේ වෙලාවේ පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන් නම් අපිට හොඳයි. හැබැයි ඇත්තම කියනවා නම් ෆිසිකල් ක්ලාස් එකක ඉගැන්වීමයි ඔන්ලයින් පන්තියක ඉගැන්වීම අතර ලොකු වෙනසක් තියෙනවා. මොකද මම ඒක අත්දැකීමෙන් දන්නවා. මම ඒ දෙකම කරපු කෙනෙක්. දැන් අපි වුණත් පළවෙනි කාලේ වීඩියෝස් කරනකොට කැමරාවක් විතරයි තියෙන්නේ, ළමයි නෑ, ඉතින් අර ෆීඩ්බැක් එකක් නෑ, ඉන්ට්‍රඩක්ෂන් එකක් නෑ. ඉතින් මේ දේවල් නිසා පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා. හැබැයි අපි ළමයි එතන ඉන්නවා කියලා අපි හිතාගෙන ඒ දේ කරොත් මං හිතනවා ලොකු ප්‍රශ්නයක් නෑ. මම හිතන්නේ මේ කන්සෙප්ට් එක ගැන අපි සුභවාදීව බැලුවොත්, ඇත්තටම මේකෙන් ලැබෙන ප්‍රතිලාභ බැලුවොත්, දැන් සමහරවිට මම උසස් පෙළ උගන්වන ගුරුවරුත් එක්ක කතා කරලා තියෙනවා. ඒගොල්ලෝ කියනවා හෂාන් අපිට ඔන්ලයින් එක නිසා සමහර අපේ ළමයි අඩු වුණා. ඒක ඇත්ත. හැබැයි අපි ගාවට එන්නේ නැති සමහර ළමයි කොට්ටාසයක්. ඒ කියන්නේ ෆිසිකලි අපි ගාවට එන්න බැරි. මට මතකයි මම ළඟදි ගුරුවරයෙක්ට කතා කරා. එයා කියනවා නුවර එළියෙන් ළමයි 3 දෙනෙක් ඇවිල්ලාලු. එයා කොළඹ උගන්වන්නේ. ඉතින් කොළඹ ළමයි ටිකක් අඩු වෙලා තියෙනවා. ඒ වුණාට එයාට පිටපළාත් වලින් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ පිටපළාත් වල මේ ඔන්ලයින් අවශ්‍ය ළමයි ඉන්නවා. ඉතින් මම හිතනවා අපිට අපි එක දෙයක් සුභවාදීව බැලුවොත්, මම කියන්නේ ෆිසිකල් ක්ලාසස් නැති වෙන්න ඕනේ කියලා, මම භෞතික පන්ති තියන්න ඕනේ කියන මතේ ඉන්නවා. හැබැයි මම කියන්නේ ඔන්ලයින් ක්ලාසස් කියන එක කිසිම ගුරුවරයෙක්ට මම කියන්නේ නවත්තන්න එපා. ඉස්සරහට ඒ කියන්නේ මේ කොවිඩ් බැහැර වුණත් පුළුවන් නම් අඩුම ගානේ පන්ති යන එක හරි ලයිව් දෙන්න ළමයට. ඒ කියන්නේ ගෙදරින් ඉඳලා බලන්න. එතකොට ඔයා ගාවට එන්න බැරි ඒ අවට පරිසරයේ ඉන්න නැති ළමයි වුණත් එයාගෙන් ඉගෙන ගන්න ඒ අවස්ථාව ලැබෙයි. ඊළඟට අපි බලමු හෂාන් අතරම මේ ඔයාගේ වෘත්තීය විභාග වලට ලොකු උදව්වක් වුණානේ මේ වෙබ් අඩවිය. මේකත් එක්ක විශේෂයෙන්ම අපි දන්නවා වරලත් ගණ කාධිකරණය වගේ විභාගයක් ගත්තොත් එහෙම ඔවුන් විදේශගත වෙලා ඉන්නේ ගොඩාක් වෙලාවට ජොබ්ස් වලට. නමුත් මේ චාරිට ඉවර කරගන්න බැරි වෙච්ච ලොකු පිරිසක් ඉන්නවනේ. මේගොල්ලන්ට මේ කන්සෙප්ට් එක කොච්චර උදව් වුණාද? ඔයාගේ දත්තවලින්ම කිව්වොත් කොච්චර උදව් වුණාද මේ? ඔව්, ඇත්තටම කියනවා නම් විරාජ් දැන් අපි තාම අවුරුදු දෙකක් නැහැ. මේ ඉන්ටර්වියු එක කරන අවස්ථාවේදී අවුරුදු දෙකක් ඉවර නැහැ. අපේ දැනට ඉන්නවා ලියාපදිංචි ළමයි 14,000ක්. ඒ කියන්නේ අපි පටන් ගත්ත දවසේ ඉඳලා අද වෙනකම්. එතකොට අපි දැනට දිස්ත්‍රික්ක 23ක් ආවරණය කරලා තියෙනවා. අපේ අපි අවසානයේට ළඟා කරගත්ත දිස්ත්‍රික්ක තමයි මොනරාගල. මුලින් මොනරාගල ළමයි හිටියේ නැහැ. දැන් මොනරාගල ළමයි 7-8 දෙනෙක් ඉන්නවා. එතකොට කිලිනොච්චි මුලතිව් වගේ මං හිතන්නේ ওই දිස්ත්‍රික්ක දෙක ඇරුණට පස්සේ අනිත් දිස්ත්‍රික්ක හැම එකේම පැත්තෙම ඉඳලා ළමයි අපේ ඉගෙන ගන්නවා. ඊට පස්සේ ලෝකය ගැන ගත්තොත්, එතකොට ගොඩක් වෘත්ති විභාග කරන විශේෂයෙන් වරලත් ගණකාධිකරණය කරන ගොඩක් ශිෂ්‍යයෝ ඉන්නවා කටාර්, මෝල්ඩිව්ස්, ඊට පස්සේ සෞදි අරාබියා, ඊට පස්සේ ඔස්ට්‍රේලියා, මේ වගේ ගොඩක් රටවල් වල ඉන්නවා. ඉතින් ඒ රටවලුත් 20කට වඩා. ඉතින් සමහර ළමයි මට කතා කරා, "සර් මම මෙහෙ ඉගෙන ගනිමින් හිටියේ. හැබැයි මම පොඩි සයිමන්ට් වැඩකට ගියා වෙන රටකට. හැබැයි ඒ කාලෙත් මම මෙතන ඉගෙන ගත්තා." එතකොට අපිට අපේ පිටිපස්සෙන් ට්‍රැක් වෙනවා මේ ළමයා කොහෙන්ද බැලුවේ කියලා. එතකොට ඒ රටවල් පේනවා. ඉතින් රටවල් 20කට වඩා ඉඳලා ළමයි එකතු වුණා. ඇත්තටම වරලත් ගණකාධිකරණයේ පැත්තෙන් ගත්තොත් දැන් සමහර ළමයි රෙජිස්ටර් වෙනවා. රෙජිස්ටර් වෙලා ටික කාලෙකින් එක්සෑම්ස් නවත්තනවා. අපි දැනුවත්වම අපිට ගොඩාක් දුරකථන ඇමතුම ආව ඕගොල්ලෝ මේ කරන දේ ඇත්තටම මේක පිනක් කියලා.
මොකද ඒගොල්ලෝ එහෙම කිව්වේ ඒගොල්ලෝ කියන්නේ අපි මෙච්චර කාලෙකට මේ දේ නවත්තලා ඕගොල්ලෝ නිසා අපි මේ දේ කරන්න පටන් ගත්තා මට මතකයි මේ ළඟදී ළමෙක් පාස් වුණා ඒ ළමයා 2000 වසරේ තමයි ඒ ලෙවල් කරලා තියෙන්නේ ඒ ළමයා ඒ කාලෙත් දිස්ත්‍රික්කෙත් පළවෙනියා හැබැයි ඒ ළමයා නවත්තලා දැන් අවුරුදු 20කට පස්සේ එයා චාර්ට් පටන් අරගෙන එයා පාස් වෙලා තිබුණා. ඉතින් එයා කිව්වේ මගේ මේ සිහිනේ තිබ්බ හැබැයි මට තිබුණා ලොකුම ප්‍රශ්නේ මම කොහොමද මේක කරන්නේ? මම ෆිසිකල් ක්ලාස් එකට ගියා නම් මට හැමදාම යන්න බෑ. එයාට දරුවෙකුත් ඉන්නවා. හැබැයි එයා ඒක අත්හැරියේ නෑ. මොකද එයා කිව්වේ අපි මේක පටන් ගත්තට පස්සේ එයාට ආවා මේ දේ ආයෙ කරන්න ඕනේ කියන එක. ඊට පස්සේ මම එතන වරලත් ගණක අධිකරණ ආයතනයක පවා කතා කරාම ඒගොල්ලොත් කියනවා ගොඩක් ලැප්ස් වෙච්ච ස්ටුඩන්ට්ස්ලා. ඒ කියන්නේ කාලයක් තිස්සේ රෙජිස්ට්‍රේෂන් එක රිනියු කරමු නැති ස්ටුඩන්ට්ස්ලා මේ දේ නිසා පටන් ගත්තා කියලා. ඉතින් ඒක නිසා පිටරට මං හිතන්නේ දැන් අපේ විදේශීය ළමයි ගත්තොත් ළමයි 800ක් විතර ඉන්නවා. එතන වැඩිම ඉන්නේ මෝල්ඩිව්ස් වල. මොකද ගොඩාක් අපේ ඔඩිට් ෆර්ම්ස් වල එහෙම බ්‍රාන්චස් තියෙනවා මෝල්ඩිව්ස් වල. ඉතින් තව කටාර් වල ඉන්නවා. කටාර් මෝල්ඩිව්ස් වල ලොකු ප්‍රමාණයක් ඉන්නවා. හැබැයි අනිත් රටවලනත් ගොඩක් ළමයි මේක ඉගෙන ගන්නවා. ඉතින් ඒ ළමයිට ඇත්තටම කිසිම ඕල්ටර්නේටිව් එකක් නැහැ. ඉතින් ඒ ළමයි ඉස්සර සෙල්ෆ් ස්ටඩි කරලා තියෙන්නේ තනිකර තනියෙන් පොත් බල බල ඉගෙන ගන්න. ඉතින් ඒ ළමයිට අපි මං හිතනවා ලොකු උදව්වක් කරා කියලා මේක නිසා. මං හිතන්නේ ඇත්තටම සංකල්පයක් නිසා ලෝකේ මේ ලංකාවේ ඉන්න විශාල සුන් පිරිසකට ලොකු පිටුවහලක් වුණා කියලා මං හිතනවා. ඊළඟට හෂාන් අපි මේ කොවිඩ් ගැන ගත්තොත් එහෙම මේක කොහොමද ඔයාගේ බිස්නස් එකට බලපෑවේ? ඔව් රජ් මෙහෙම එකක් තියෙනවා. දැන් ගොඩක් අය කියනවා ඔයාලා ඔයා දැන් කතා කරොත් ඔයාට කොවිඩ් හින්ද හොඳයි නේ. ඔයා හිතන් ඉන්නේ දැන් ඔන්න කොවිඩ් හින්ද ඔයාට හොඳයි කියලානේ. මම ඒක කියන්නේ නැහැ එහෙම කියලා. හැබැයි මම හිතනවා කොවිඩ් නිසා ඔන්ලයින් පිළිබඳ ළමයිට තියෙන අවබෝධය ටිකක් වැඩි වුණා. හැබැයි ඔන්ලයින් නිසා වරලත් ගණක අධිකරණ විභාග කල් ගියා. AA විභාග කල් ගියා. ඉතින් විභාග කල් යනවා කියන්නේ පන්තියකට අපේ අවුරුද්දක් අවුරුදු එකහමාරක් කල් යනවා. සාමාන්‍යයෙන් අවුරුද්දකට විභාග දෙකක් තියෙනවා. දැන් තාම එක විභාගයක් තිබුණේ නැහැ. ඉතින් ඒ පැත්තෙන් අපිට ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. දැන් සමහර වෙලාවට අපි ළමයිට අපි වීඩියෝස් දෙනවා. අන්න මේ විභාගේ තියෙනවා. ඒ විභාගේ ඉවරුණාට පස්සේ වීඩියෝස් ටික එක්ස්පයර් වෙනවා කියලා. හැබැයි දැන් මේ විභාග කල් දැම්මට පස්සේ අපිට ළමයිට අසාධාරණයක් වෙන්න දෙන්නත් බෑ. අපි මොකද කරේ? අපි කිව්වා විභාගේ තියෙන දක්වා අපි දෙනවා යාට ඉගෙන ගන්න. අපි වාට වීඩියෝස් බලන්න දෙනවා විභාගේ තියෙනකන්. ඉතින් ඒක අපිට අතිරේක පිරිවැයක්. හැබැයි අපි ඒ පැත්ත බැලුවේ නැහැ. මේ වෙලාව අපි බැලුවේ රටේ තත්ත්වය. ඉතින් බලපෑම මම කියන්නේ සුබ දේවලුත් තියෙනවා අසුබ දේවලුත් තියෙනවා. මට අවසානයේ කියන්න බෑ මේක හොඳද නැද්ද කියන එක. හැබැයි ඒක නිසා ළමයි ඔන්ලයින් ගැන දැනුමක් ආවා. හැබැයි අපි අපේ පැත්තෙන් උනත් අපි ගොඩාක් සමාජ වගකීම් කරා. මට මතක අපි ඒ ලෙවල් වලට කරා නොමිලේ ළමයිට මේ ඒ ළමයිට ක්ලාසස් වලට යන්න බැරි හින්දා. එතන ළමයි 1500කට 2000කට වගේ ප්‍රමාණයකට අපිට මේ අධ්‍යාපනය දෙන්න පුළුවන් වුණා. ඊට පස්සේ අපි අපේ මිල ගණන් අඩු කරා ඒ කාලේ. ඊට පස්සේ දැන් අපි සාමාන්‍ය පෙළට පවා අපි ළමයිට දෙනවා එහෙම නොමිලේ සේවාවක්. මොකද මේ ළමයිට ගොඩක් ළමයි ඉන්නවා පන්ති මගහැරුණු ළමයි. ඉතින් සුබ දේවල් තියෙනවා අසුබ දේවල් තියෙනවා. සමස්තයක් වශයෙන් ගත්තොත් මම හිතන්නේ අර බැලන්ස්ඩ් වෙලා තියෙනවා කියන එක තමයි. හැබැයි මම වුණත් දැන් වුණත් කැමති හෙට වුණත් මේ කොවිඩ් නතර වෙලා මුළු රටේම අපේ ක්‍රියාකාරකම් ටික හරි තත්ත්වයට එනවනම්. මොකද එහෙම වුණොත් රට දුවන්නේ නැත්තම් කවදාවත් ව්‍යාපාරයකට උනත් දුවන්න බෑ. ඊළඟට හෂාන් අපි බලමු මේ බිස්නස් එක ගත්තොත් එහෙම මේක මාකට් කරගන්න ඕනේ. මේ මාකට් කරනවා කියන එක නිවුස් පේපර් ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාලා කරන්න පුළුවන් එකක් නෙවෙයි. මේකත් ඔන්ලයින් නිසා සෝෂල් මීඩියා කොච්චර දුරට පාවිච්චි කරනවද ඔයාගේ ප්‍රොඩක්ට් එක මාකට් කරන්න? ඔව් මං හිතන්නේ සෝෂල් මීඩියා කියන්නේ අපේ මාකටිං වල මං හිතනවා 90%ක්ම අපේ මාකටිං වල සෝෂල් මීඩියා තමයි යන්නේ. මොකද මම අපි එහෙම කරන්න ගත්තේ මේක ගොඩක් කරන්නේ අවුරුදු 20 25 30 වගේ ළමයි. අපි මාකටිං කරනවා නම් මං අර කිව්වා වගේ ව්‍යවසායකයෙක් වුණා අපි මාකටිං උත් ඇත්තම දැනගන්න ඕනේ. අපි දැන් මම වරලත් ගණක අධිකාරිවරයෙක් වුණාට පොඩ්ඩක් හරි මාකටිං කියන එක ඇඟේ නැත්තම් අපිට ව්‍යාපාරයක් රන් කරන්න බෑ. එතකොට මම බැලුවේ ඇත්තටම මේ ළමයිව රීච් කරන්න විදිය. මේ ළමයිට මේක කොහොමද ඔළුවට දෙන්නේ? එතකොට අපි පළවෙනියටම පටන් ගත්ත දේ තමයි සෝෂල් මීඩියා. සෝෂල් මීඩියා වලත් Facebook, ඊට පස්සේ අපි Instagram, LinkedIn වගේ දේවල් පටන් ගත්තා. හැබැයි සෝෂල් මීඩියා වල අපිට ලොකු දෙයක් කරන්න පුළුවන්. මම හිතන්නේ ලංකාවේ ගොඩාක් කට්ටිය ඉන්නවා මේ දේ ගැන අවබෝධයක් නැති. මොකද ඇත්තටම මේ සෝෂල් මීඩියා වලින් කරන්න පුළුවන් මොකද කියන්නේ? මොකද සෝෂල් මීඩියා වලින් අපිට අපි දාන පෝස්ට් එකක්, අපි දාන වීඩියෝ එකක්
ඒ ඕඩියන්ස් එකකට රීච් කරන්න පුළුවන්. ඒ කියන්නේ කොළඹ ඉගෙන ගන්න ළමයාට නැත්නම් අවුරුදු 18 25 අතර ළමයාට ඊට පස්සේ කැටගරයිස් කරන්න පුළුවන්. ඉතින් මේ වගේ අර ඒකේ ඇතුළට යන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. මම හිතන්නේ ඒක නිසා ඒ social media marketing strategy එක තමයි අපි ගොඩක්ම use කරේ. හැබැයි අපි දැන් TV commercials පවා අපි දාන තත්ත්වයට ඇවිල්ලා තියෙනවා අපේ සාර්ථකත්වයත් එක්ක. හැබැයි ආරම්භ කරපු තැන එතන මම හිතන්නේ ඕනම ව්‍යාපාරයකට මම හිතන්නේ පොඩිම ව්‍යාපාරයකට උනත් එතනින් පටන් ගන්න පුළුවන් කියන එක. ඉතින් හැබැයි අපි එතනදී හරියටම හොයාගන්න ඕනේ අපේ audience එක කවුද. අපි කාටද මේ message එක deliver කරන්න ඕනේ. ඒ deliver කරන්න අවශ්‍ය content එකක් දෙන්න ඕනේ. මම හිතන්නේ අපි ගොඩක් creative marketing and contemporary marketing. ඒ කියන්නේ creative අපි නිර්මාණශීලී ඒවා නැත්තම් contemporary. ඒ කියන්නේ මේ කාලවකවානුවේ කතා වෙන අලුත් trend වගේ දේවල් එක්ක අපි marketing කරන්න ගත්තා. මොකද ඒ වගේ දේවල් එක්ක තමයි මිනිසුන්ට ආස හිතෙන්නේ. මිනිසුන්ට advertising marketing කියන එකත් අපි දෙන්න ඕනේ. මේක බලන්න ආස හිතෙන දෙයක්. ඉතින් ඒ පැත්ත තමයි අපි බලන්න ඕනේ. අපි අර website එකේ නිර්මාණශීලීත්වයම අපි මං හිතන්නේ මාකටිං වලටත් අපි යොදාගත්ත කියන එක තමයි. අපි ඇත්තටම බලමු ඊළඟට ගොඩක් වෙලාවට ඔන්ලයින් බිස්නස් එකක් කරනකොට විශේෂයෙන්ම වෙබ්සයිට් එකක් කරනකොට ලොකු රිස්ක් එකක් තියෙනවනේ මේකේ සිකියුරිටි පැත්ත ගැන. විශේෂයෙන්ම ඔබ යම්කිසි මුදලක් අය කරනවා නම් මේක තව කෙනෙකුට ෂෙයා වෙනවද? ඒ සම්බන්ධව මොනවද අරගෙන තියෙන ක්‍රියාමාර්ග? ඔව් මම හිතන්නේ ඇත්තටම අපි මේ දේවල් කතා කරනකොට අපිට ගණකාධිකාරීවරයෙක් විදිහට මට ලොකු අවබෝධයක් තිබුණේ නැහැ. හැබැයි අපි ඒකට ඒ කම්පියුටර් පැත්තේ, IT පැත්ත, software පැත්තේ තියෙන අයත් එක්ක අපි කතා කරලා මේ දේවල් අපි ඇත්තටම දැනගත්තා. එතකොට අපි එතනදී මුලින්ම බලන්න ඕනේ මේකෙන් අපිට එන සිකියුරිටි එන්න පුළුවන් ප්‍රශ්න මොනවද කියලා. ඒ කියන්නේ අපි ඔන්ලයින් දැන් මම හිතන්නේ උසස් පෙළ ගුරුවරයෙක්ට උනත් මේ මම කියන දේ වටිනාකමක් තියෙන්න පුළුවන්. මොකද ගොඩක් අය දකින දේ තමයි මේක. එතකොට සමහර වෙලාවට හිතෙන්න පුළුවන් මේක ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්ද? මේක තව කෙනෙක් එක්ක ෂෙයා කරන්න පුළුවන්ද? ඊට පස්සේ මේක රෙකෝඩ් කරන්න පුළුවන්ද? ඉතින් මේ වගේ මම හිතන්නේ අපි හැම ප්‍රශ්නෙම බලලා ඒකට අපි සොලියුෂන් එකක් දෙන්න ඕනේ. මම හිතන්නේ මුල් කාලේ අපි ඒවට ලොකුවට ફોકસ කරේ නැහැ. හැබැයි අපිට දැන් අපේ වෙබ්සයිට් එකෙන් ළමයෙක් බලන්නේ මේ කවුද? මේ ළමයා බලන ඩිවයිස් එක මොකද්ද? ඒ ළමයා බලන්නේ කොහේ ඉඳලාද? ඒ ළමයා බලන්නේ කොච්චර වෙලාවක්ද? මෙන්න මේ වගේ හැමදේම බලන්න පුළුවන්. ඒක අනිත් අපේ සිකියුරිටි පැත්තෙන් වගේම අනිත් පැත්තෙන් තව වාසියක් තියෙනවා. මොකද අපි ඉස්සරහට කරන්න ඉන්නවා ළමයෙක් ෆේල් වුණොත්. අපි හිතන්න වරලත් ගණකාධිකරණ විභාගයක් අසමත් වුණොත්. අපි ඒ ළමයාට වෙනම ඉන්ඩිවිජුවලි කියනවා කතා කරලා පුතා ඔයා ෆේල් වෙන්න හේතුව මේක. මොකද අපිට ඒ දත්ත තියෙනකොට දැන් ඔයා හිතන්න විරාජ් පාඩම් 10ක් තියෙනවනම් ඒ පාඩම් 10 මේ ළමයා පාඩම් 3ක් බලලා නැහැ. හැබැයි ඒ පාඩම් 3ම තමයි විභාගයට ඇවිල්ලා තියෙන කොට. ඒතර අපිට කියන්න පුළුවන් ඔයා පුතා බලලා තියෙනවා. හැබැයි ඔයාගේ අවධානය යොමු කරලා තියෙන්නේ වැදගත් පාඩම් වලට නෙවෙයි. එතකොට අපේ තමයි මේකේ ප්‍රශ්න දානවා. MCQ ප්‍රශ්න. ඒතර ඒ ප්‍රශ්න වලට උත්තර දුන්නම අපිට පිටිපස්සෙන් බලන්න පුළුවන් මේ ළමයාගේ හැකියාව. මේ ළමයා මොන මොන පාඩම් වලට දක්ෂ. ඒතර අපිට කියන්න පුළුවන් ඔයා මේ පාඩම් වලට දක්ෂයි. හැබැයි ඔයා මෙන්න මේ පාඩමට තව වැඩිපුර කාලය යොමු කරන්න. එහෙම වුණොත් ඔයාට විභාගයේදී ඒ දේ අනිවාර්යෙන් ජය ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ ඒ සිකියුරිටි පැත්ත වගේම මේ පැත්තෙන් මම හිතන්නේ ළමයටත් අපි ලොකු data analyze කරන්න ලොකු හැකියාවක් තියෙන ෆිසිකල් ක්ලාස් එකට වඩා අනිවාර්යෙන්. ඉතින් අශාන් අපි අවසාන භාගයට තමයි ඇවිල්ලා තියෙන්නේ. මගේ ඊළඟ ප්‍රශ්නේ ගොඩක් වෙලාවට මේ ඔන්ලයින් ක්‍රම හරහා මේ වෙනකොට මුදල් හොයන විශාල පිරිසක් ලංකාවට ඇවිල්ලා තියෙනවා. ඒ අතර ඔයා වෘත්ති විභාග ගැන ළමයින්ව ફોકસ කරනවා. විශේෂයෙන්ම උසස් පෙළෙන් පස්සේ ඒගොල්ලෝ වෘත්ති අධ්‍යාපනයට ගන්න තමයි ඇත්තම මෙහෙම ආයතන ගන්නවක් ලංකාවේ තියෙනවා. ඒකට අධ්‍යාපනය දෙන එක තමයි ඔයා කරන්නේ. මගේ ඊළඟ ප්‍රශ්නේ මේ ඔන්ලයින් වලින් මුදල් හොයන එක ඇත්තම සාර්ථක වෙලා තියෙනවා. ඒ අතරතුර වෘත්ති විභාග වලට එන්න ඕනද ලංකාවේ පිරිස්? මොකද්ද මේකට ආවහම තියෙන ප්‍රයෝජන ඒගොල්ලන්ට? ඔව් ඇත්තම කියනවා විරාජ් දැන් මම වුණත් මෑත කාලේදී දැක්කා අපේ සමහර දැන් මතයක් ගොඩ නැගිලා තියෙනවා අධ්‍යාපනය ලබන්න ඕනේ නැද්ද? අධ්‍යාපනය ලබන්න නැතුව ව්‍යාපාරයක් පටන් ගන්නවද? එහෙම කියලා. මට මතක් වෙනවා මම විශ්වවිද්‍යාලයේ මගේ උපාධි උත්සවයේදී එතනට ආපු ආරාධිත අමුත්තා කියනවා ලෝකේ වැඩිපුරම ව්‍යාපාර ආරම්භ කරන රට ඊශ්‍රායලයේ. සාමාන්‍යයෙන් අපි දන්නවා ඊශ්‍රායලයේ අර අමුතුම හිතන මිනිස්සු ඉන්නේ කියලා. හැබැයි කවුරුත් නොදන්න දේ තමයි ශ්‍රී ලංකාවේ තමයි දෙවෙනියට වැඩිම ව්‍යාපාර පටන් ගන්න. ඒ කියන්නේ ලෝකෙම්ම දෙවෙනියට වැඩිම ව්‍යාපාර පටන් ගන්නේ අවුරුද්දකට ශ්‍රී ලංකාව. හැබැයි ලෝකේ වැඩිපුරම ව්‍යාපාර වහලා දාන්නේ ලංකාවේ. ඒ කියන්නේ ඇත්තටම කියනවා නම් අපි පටන් ගත්තට මේ ව්‍යාපාර පවත්වාගෙන යන්න පිරිස අඩුයි. ඉතින් දැන් මම දකින්නේ ඇත්තටම සමහර අපේ අධ්‍යාපනය ලබන අය ඉන්නවා ගොඩක් වෙලාවට ඒගොල්ලෝ රැකියාවකට තමයි යන්නේ.
එතකොට මම දකින්න ව්‍යාපාර පටන් ගන්න අයගෙන් බහුතරයක් ගොඩාක් අධ්‍යාපනයේ උඩට ගියේ නැහැ. හැබැයි ඒගොල්ලන්ට අර මේ දේ මම කරන්න ඕනේ කියන ශක්තිය තිබිලා ඒගොල්ලෝ වැටිලා වැටිලා කට්ට කාලා ඒක නිසා පටන් ගත්ත කට්ටිය ඉන්නවා. හැබැයි කවුරු හරි කිව්වොත් අධ්‍යාපනය වැදගත් නැහැ කියන්නේ ඒක ලොකුම බොරුවක්. මම එහෙම කියන්නේ ඇයි? මම කියන්නේ අධ්‍යාපනය අපේ එක ලෙවල් එකකට ඉගෙනගෙන අපි ව්‍යාපාරයක් දැම්මොත් අපි යන තැනක් තියෙනවා. හැබැයි ඒ කෙනාම තව අධ්‍යාපනය ලැබුවා නම් ඒ කෙනා ඒ බිස්නස් එක ගොඩාක් දුරට අරගෙන යයි. අනිත් එක අර ව්‍යාපාර වැහෙන්න ලොකුම හේතුව ව්‍යාපාරයක් කරගෙන යාමට අවශ්‍ය දැනුම නැතිවීම. එතකොට දැන් ඔබ අහපු ප්‍රශ්න විදිහට ඇයි වෘත්තීය විභාගයකට නැත්තම් වෘත්තිකයෙක් වෙන්නේ? එතන මට මතකයි අපේ වරලත් ගණකාධිකරණේ නැත්තම් ඒ ලෙවල් වල ඉඳලා මම තනිකරම ඉගෙනගෙන තියෙන ව්‍යාපාරයක් රන් කරන විදිහ. මම හිතන්නේ මම ඒ ලෙවල් වල ඉගෙන ගන්නවා කළමනාකරණය. ඉතින් ඒ කළමනාකරණය ඇතුළේ තියෙනවා අලවිකරණය. මානව සම්පත් කළමනාකරණය. මම කියන්නේ වාණිජ්‍ය ගැන මම වාණිජ්‍ය කරේ මම දැක්ක අපේ ධම්මික පෙරේරත් කියනවා අඩුම ඕ ලෙවල් වලට වුණත් කොමස් කරන්න ඕනේ ළමයි. ඒ එහෙම කියන්නේ එතන ව්‍යාපාර ගැන දැනුමක් එනවා. ඊට පස්සේ මෙහෙයුම් කළමනාකරණය. නැත්තම් මූල්‍ය කළමනාකරණය. ඊට පස්සේ අපි එතනින් වරලත් ගණකාධිකරණය වගේ ගියහම පිරිවැය කළමනාකරණය. එතකොට අපිට හොයාගන්න පුළුවන් මේ බිස්නස් එකේ පිරිවැය වැඩි තැන් මොනවද? ඒ පිරිවැය අඩු කරන ක්‍රම මොනවද? ඊට පස්සේ මූල්‍ය කළමනාකරණය. මම හිතන්නේ ලංකාවේ ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි බැංකුවකට ගිහලා බැංක් ලෝන් එකක් ගන්න කොහොමද? මොකද බැංක් ලෝන් එකක් දැන් ගන්න කිව්වොත් අපිට පෙන්වන්න ඕනේ අපිට ඇත්තටම ප්‍රශ්නයක් නැහැ කියන එක. මම හිතන්නේ ඒ දේත් හැබැයි කොහොමද කරන්න කියන්නේ ගොළුවට යනවා. ඊට පස්සේ ඒ ගන්න අපි කියන අපිට අපි ගොඩක් වෙලාවට අපි සල්ලි ගන්නවා. හැබැයි ඒ සල්ලි ටික අපි නිකම් පරිභෝජනය කරලා වියදම් කරනවා. හැබැයි ඒකෙන් ඉන්වෙස්ට් කරන්නේ කොහොමද? ඉදිරියට ව්‍යාපාරයට අපි ආයෝජනය කරන්නේ කොහොමද? මේ හැමදේම ඉගෙන ගන්නවා. මට මතකයි වල්ලත් ගණකාධිකරණයේ අවසානයේ තියෙන කේස් ස්ටඩි කියලා. මේ කේස් ස්ටඩි එකෙන් තනිකර කරන්නේ වැටිලා තියෙන ව්‍යාපාරයක් ගොඩගන්නේ කොහොමද කියන එක. ඒක ගොඩගන්නේ කොහොමද කියන එක ළමයෙක් නිර්දේශ කරොත් තමයි එයා පාස් වෙන්නේ. ඉතින් ඒ කියන්නේ එයා එළියට එන්නේ වැටිච්ච බිස්නස් එකක් ගොඩගන්න පුළුවන් වෘත්තිකයෙක් විදියට. ඉතින් ඒ ලෙවල් එකට එන ළමයෙක්ට මම හිතන්නේ ව්‍යාපාරයක් පටන් අරගන්න එක ලොකු දෙයක් නෙවෙයි. අනිත් එක ලොකුම දේ පටන් ගත්ත ව්‍යාපාරයක් පවත්වාගෙන යන එක ලොකු දෙයක් නෙවෙයි. මොකද ඒක තමයි ලංකාවේ තියෙන ප්‍රශ්නේ. අපි හැමෝම දැකලා තියෙනවා අපි ව්‍යාපාර පටන් ගන්නවා. හැබැයි කවුරුත් මේක ඉදිරියට පවත්වාගෙන යන්නේ නැහැ, කන්ටිනියු කරන්නේ නැහැ. මං හිතන්නේ ඉතින් ඒක තමයි වැදගත්කම වෘත්තිකයෙක් වෙන එක. මොකද මම කිව්වොත් ජීව විද්‍යාව කරන ළමෙක් වෘත්තිකයෙක් කියන්නේ එයා වෛද්‍යවරේ. ඊට පස්සේ අපි කිව්වොත් කම්බයින් මැත්ස් කරන කෙනෙක් වෘත්තිකයෙක් වුණාම ඉංජිනේරුවෙක්. හැබැයි වාණිජ්‍ය කරන කෙනෙක් වෘත්තිකයෙක් වෙන්නේ එයා වරලත් ගණකාධිකාරිවරේ, ඒ වගේ ගණකාධිකාරිවරේ වුණොත්. ඉතින් එතනට යන්න හැබැයි යන ගමන් අර කළමනාකරණය, උපාය මාර්ග. මොකද උපාය මාර්ග කියන දේත් ලොකු වැදගත්කමක් තියෙනවා. මම හිතන්නේ ඒකෙන් තමයි අපිට උනත් ඔළුවට එන්නේ කන්සෙප්ට්ස්. ආ මෙහෙම වුණොත් කොහොමද කරන්න කියන එක. අපි චේන්ජ් මැනේජ්මන්ට් කියයි, අපි හයි ලෙවල් මැනේජ්මන්ට්, ස්ට්‍රැටජික් මැනේජ්මන්ට් කියයි. මම හිතන්නේ විරාජ්ටත් මතක ඇති මේ ඉගෙන ගත්ත දේවල් ඒ කාලේ. ඉතින් ඒ දේවල් මම හිතන්නේ අපි ඇත්තටම අපි දැන් භාවිත කරන ව්‍යාපාරවල වලට. මම කියන්නේ වෘත්තිකයක් වෙච්චේ උනේ නැතත් අර ඒ ලෙවල් වල හරි හොඳ ඉගෙන ගත්තා නම් එතන ඒ කළමනාකරණය අපි ඉගෙන ගන්න. ආර්ථික විද්‍යාව එතනක් තියෙනවා පිරිවැය කරන ඒ පැත්ත. ඉතින් මේ හැමදේම ලොකු වැදගත්කමක් තියෙනවා. මම හිතන්නේ ඉගෙනීම කියන එක අපි මැරෙනකන් නතර කරන දෙයක් නෙවෙයි. අපි දැන්ුණත් ඉගෙන ගන්නවා. මම හිතන්නේ වීඩියෝ කරන විදිය මම ඉගෙන ගත්ත මේ වෙබ්සයිට් එක පටන් ගත්තම. කියන්නේ මම වීඩියෝ කරන්නේ හැබැයි මම දැන් දන්න ඒව ගැන විස්තර. ඉතින් ඒක නිසා ඒ හැමදේම ඉගෙනීම. මම හිතන්නේ ඉගෙනීම කියන එක පොතපතට විතරක් නෙවෙයි, ඉගෙනීම තියෙන්න ඕනේ. මං හිතන්නේ අධ්‍යාපනය අනිවාර්යෙන් අපේ සාර්ථකත්වයට බලපානවා. හැබැයි අධ්‍යාපනය එහෙම නැතුව අපේ ගට් ෆීලින් එකට, ඒ කියන්නේ කොහොම හරි මේ දේ කරනවා කියලා පටන් අරගෙන ගියපු අය ගොඩක් ඉන්නවා. ඒ හැම කෙනාම මම ගොඩක්, ඒ කියන්නේ ඒගොල්ලන් ගොඩක් අගය කරනවා ඒ වගේ තැනකට ගියාට. ඉතින් මම කියන්නේ හැබැයි ඒ අධ්‍යාපනයත් තව ඇඩ් වුණා නම් මම හිතන්නේ ඒ කෙනාගේ සාර්ථකත්වය තව දෙගුණ තෙගුණ වෙන්න පුළුවන්. ඉතින් කාට හරි හිතේ තියෙනවා නම් අධ්‍යාපනයේ අතෑල්ලා මම යන්නද කියන එක මං කියන්නේ එහෙම කරන්න එපා. ඔය අධ්‍යාපනය කරන ගමන් ව්‍යාපාරයකට යන්න ප්‍රශ්නයක් නෑ. ව්‍යාපාරය කරන ගමන් අධ්‍යාපනය කරන්න. ඔයාගේ අධ්‍යාපන මට්ටම් වැඩි කරන ගමන් මං හිතන්නේ ඔයාගේ ව්‍යාපාරයත් දිගටම කන්ටිනියු කරන්න, ඒක ස්ට්‍රොන්ග් කරගන්න පුළුවන් කියන එක. එහෙනම් අපේ අවසාන ප්‍රශ්නේ තමයි හෂාන්, අපේ channel එක ගොඩක් වෙලාවට ලංකාවේ වගේම විදේශ රටවල ඉන්න විශාල පිරිසක් බලනවා. මොකද ඒගොල්ලෝ ව්‍යාපාර කරන්න ගොඩක් උනන්දු අය තමයි මේක බලන්නේ.
අවසාන වශයෙන් මම වාගෙන් අහන්න විශේෂයෙන්ම මේ channel එක බලන හැමෝටම විශේෂයෙන්ම තරුණ පරපුරට මොකද්ද කියන්න තියෙන්නේ ව්‍යාපාරයක් පටන් ගන්න හිතාගෙන ඉන්නවා නම් කොහොමද කරන්න ඕන සහ ඒගොල්ල මොකද්ද ඊළඟට ගන්න ඕන ක්‍රියාමාර්ගය ඔව් මම හිතන්නේ ඇත්තටම අපේ තරුණ පරම්පරාවට තියෙන ideas මම හිතන්නේ වෙන කාටවත් නැහැ ඒගොල්ලන්ට ඔළුවේ තියෙන මම මේ වගේ දෙයක් කරොත් හොඳයි ඒ කියන්නේ යාගාව ක්‍රියේටිව් අදහස් ගොඩක් තියෙනවා හැබැයි මම දැකලා තියෙනది ගොඩක්ද මොකද මම මගේ යාළුවන්ගෙන් පවා අහුවම අර ideas තියෙන්නේ අලුත් අලුත් ව්‍යාපාර අදහස් හැබැයි මේ කවුරුත් මේ අදහස් ක්‍රියාවට නම්වන්නේ නැහැ මං හිතන්නේ කරන්න ඕන ලොකුම දේ අපි පොඩි තැනකින් හරි පටන් ගන්න එක මොකද අපි කියමු අපි ලොකු business එකක් පටන් ගන්නවා කිව්වොත් ඒක අපි පොඩියට gedara hari business එකක් විදිහට පටන් ගන්න. එතකොට තමයි මේ kick එක කියලා අපි කියනවා. ඒ run එක එන්නේ. ඉතින් අනිත් දේ තමයි ඒක පටන් ගත්තට පස්සේ ඊට පස්සේ වා හිතන්න ඕනේ මම අර කිව්වා වගේ. මුලින්ම නිෂ්පාදිතයක් දානවා නම් ඒ නිෂ්පාදිතේ අපි අනිත් අයගේ වෙනස් කරන්නේ කොහොමද? ඒක තමයි පළවෙනි දේ. ඊට පස්සේ දෙවෙනි දේ මේ දෙවෙනි දේ තමයි වෙන්නේ නැත්තේ. මොකද මම දැකලා දිනවා නවනිෂ් නිපෙයුම් කරුවෝ අපේ ශ්‍රී ලංකාවේ දරුවෝ ඉන්නවා පොඩි වයසෙන් හදනවා නිකන් අපිටවත් හිතාගන්න බැරි දේවල්. හැබැයි මේ දේ පාරිභෝගිකයාට රීච් කරන එක. ඒගොල්ලන්ට මාකට් කරන එකේ ලොකු අඩුවක් මම දකිනවා. මම හිතන්නේ ව්‍යාපාරයක් පටන් ගන්නවා නම් අනිවාර්යෙන් ඔයා අලවිකරණයත් කරන්නේ කොහොමද කියන එක හිතන්න ඕනේ. මුලින්ම නිෂ්පාදිතය කොහොමද හදන්නේ? හැබැයි මේ නිෂ්පාදිතය අලවි කරන්නේ කොහොමද? ඒ කියන්නේ අපේ පාරිභෝගිකයකට ලබා දෙන්නේ කොහොමද? ඒකේ කෝ වැලියුස් කියලා කියනවා. අපි ඒකේ තියෙන අනිත් ඒවාත් එක්ක වෙනස් වෙච්ච දේවල් ගැන අපේ කස්ටමර්ට කොහොමද කියන්නේ. ඉතින් ඒ දේ කරන්න ඕනේ. අනිත් එක අයිඩියා එකක් තියෙනවා නම් මම කියන්නේ අවුරුදු 3 4 5 ඒක ගැන හිත හිත ලත වෙන්න එපා. පොඩියට හරි පටන් ගන්න. දැන් ගොඩක් අය හිතනවා ලොකු ප්‍රාග්ධනයක් ඕනේ. එහෙම නැහැ. පොඩියට පටන් ගන්න. පොඩියට පටන් ගත්තම ඔයාලට සල්ලි. හැබැයි මතක තියාගන්න ඒ එන මුදල් 100ට 100ක් ඔයා වැය කරන්න එපා. මොකද ගොඩක් අය මම දැකලා තියෙනවා ව්‍යාපාරය පටන් අරගෙන අවුරුද්දයි හොඳ ලාභයක් ගන්නවා ලොකු වාහනයක් ගන්නවා ලොකු ගෙවල් ගන්නවා දෙවෙනි අවුරුද්දේ ඉඳලා ලොස්. හැබැයි අපි මම කියන්නේ අපේ දේවල් කරන්න ඕනේ. හැබැයි පළවෙනි කාලෙදි මම කියනවා 100%ක්ම ව්‍යාපාරයට නැවත ආයෝජනය කරත් ඒක ලොකු දෙයක්. මොකද මං හිතන්නේ අපේ කාලේ මම පළවෙනි අවුරුද්ද ගැන අපි ලාභ ගැන හිතුවේ නැහැ. මොකද මම අනිත් පැත්තේ මගේ තනි පුද්ගල කණ්ඩායම් පන්ති වගේ දේවල් කරගෙන ගියා. මං හිතන්නේ ඒකත් හොඳ දෙයක් අනිත් අයට අවධානම් කළමනාකරණය කරන්න. සමහර වෙලාවට අපි ජොබ් එකක් කර කර හිටියොත් සමහර අය හිතනවා අදායින් වෙලා හෙට බිස්නස් එක පටන් ගන්නවා. මං කියන්නේ පටන් ගන්න. හැබැයි අනිත් පැත්තෙන් ආදායමක් ලබන්න පුළුවන් මොකක් හරි ක්‍රමයක් තියාගන්න. ඊට පස්සේ මේ බිස්නස් එක grow වෙන උඩට යනකොට අනිත් පැත්තෙන් අපිට අනිත් පැත්ත චුට්ට අඩු කරගෙන යන්න පුළුවන්. ඉතින් ඒ විදියට කරොත් ඊට පස්සේ ඒ වගේ මුදල් කළමනාකරණය කරොත් මුදල් පළවෙනි අවුරුදු ගානෙම අපේ මේ නැවත මුදල් ආයෝජනය කරලා ව්‍යාපාරේ ගොඩනගා ගන්න. එහෙම වුණොත් මම හිතන්නේ long term growth එක. ඒ කියන්නේ අවුරුදු 5කින් 10කින් වාගේ සාර්ථකත්වය ලොකු වැඩිවීමක් දකින්නට ලැබෙයි. මම හිතන්නේ අද සාකච්ඡාවේදී බලන හැමෝටම ලොකු අදහසක් එන්නද කියලා හිතනවා. මොකද විශේෂයෙන්ම හෂාන් හිතන විදිහ වෙනස්. ඒ හිතන විදිහ වෙනස් නිසා තමයි මේ විදිහට අලුත් concept එකක් ආවේ. ඒ වගේම ඔහු අවසාන වශයෙන් කියපු දේවල් මම හිතන්නේ ගොඩක් වැදගත් වෙයි. පොඩිවට හරි පටන් ගන්න කියන එක. මොකද ඔහු ඇත්තටම පැහැදිලි කරා වගේ ලංකාව විශාල ප්‍රමාණයක් ව්‍යාපාර පටන් ගන්නවා. නමුත් මේවා මගදී අසාර්ථක වෙනවා. නමුත් අපේ channel එකේ තරමුණ වෙලා තියෙන්නේ මේ එහෙම බැහැින්න නොදී ඒව කරගෙන යන්න අවශ්‍ය මේ වගේ දක්ෂ ව්‍යවසායකයන්ගෙන් ඔබට ලබා දෙන එක. ඉතින් අද දවසෙත් මම හිතනවා ඔබට අලුත් දෙයක් එකතු වුණා කියලා. එහෙමනම් හෂාන් අපිත් එක්ක එකතු වුණාට බොහොම ස්තුතියි. මොකද මේ දැනීම තමයි අපිට දෙන්න ඕන මේක අරහන් තවත් කෙනෙක් ව්‍යාපාරයක් පටන් ගන්නවා දකින්න එක තමයි අපේ එකම අරමුණ. එහෙමනම් අපිත් එක්ක එකතු වුණාට බොහොම ස්තුතියි. අයිබෝවන්. අයිබෝවන් රජාන්. අනිත් එක මම ඔයාට ස්තුතිවන්ත වෙනවා මේ වගේ අවස්ථාවක් දුන්නාට. මොකද ඔයා කරන්නේ ලොකු සේවාවක්. මේක බලන අයට ව්‍යාපාරයක් පටන් ගන්න කොහොමද ඉස්සරහට යන්නේ කොහොමද ඒ වගේ සාර්ථකුණ අයගේ අදහස් බෙදාගෙන මම හිතන්නේ මේක බලන හැමෝටම මේකෙන් ලොකු පිටුවහලක් වෙයි. මම ඔයාටත් ඉස්සරහට සුබපතනවා. මේ වගේ ඉස්සරහට මේ channel එක හොඳට කරලා අපේ ගොඩක් මේක බලන අයට අදහස් හුවමාරු කරගන්න ඒගොල්ලන්ට දැනුම ලබා දෙන්න පුළුවන් වෙන්න කියලා. ඔව් සෝරි.